කිසකෙස් ඇතුළ තින්ම පෝෂණය කර ඩැමේජ් කිසකෙස් රිපෙයාර් කරයි. ටෆ් ඉන්ටෙන්ස් රිපෙයාර්. රත්නපුර දිස්ත්‍රික්කයේ රෝහල් අධ්‍යක්ෂකවරුන්, වෛද්‍ය අධිකාරීවරුන්, විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම ඊට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ සාකච්ඡාවක් පැවැත්තුණා. එහිදී අවධානය යොමු කෙරුණේ රත්නපුර දිස්ත්‍රික්කයේ සීග්‍රයෙන් වර්ධනය වුණ කොවිඩ් පාලනය සඳහා ගන්නා වූ පියවර පිළිබඳවයි. අදාළ සාකච්ඡාවෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යවරිය මෙලෙස අදහස් පළ කළා. රත්නපුර දිස්ත්‍රික්කයේ රෝගිය පැතිරියාම ඉතාම සීග්‍රයෙන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගත යුතු පියවර අතිවාගේම රෝගීන්ට අවශ්‍ය පහසුකම් සහ රෝහල් පහසුකම් සහ අන්තර් මධ්‍යස්ථාන ICC සෙන්ටර්ස් වල තියෙන පහසුකම් සොයා බැලීම සඳහා තමයි අද මේ සාකච්ඡාව පැවැත්වුවේ. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට රෝහල් වල ඔවුන්ට ප්‍රතිකාර ලබා දීමට අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන ලෙස නිලධාරීන්ට මේ අවස්ථාවේදී මම උපදෙස් ලබා දෙන්නම්. වගේම දිස්ත්‍රික්ක විදිහට අපි කටයුතු කළ යුතු ආකාරයත් අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම නියෝජ්‍ය පොලිස්පතිතුමා, දිසාපතිතුමා, ප්‍රධාන ලේකම්තුමිය ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් එකට එකතු වෙලා තමන් සේවය කරන දිස්ත්‍රික්කයේ කොවිඩ් රෝගයෙන් තොර දිස්ත්‍රික්කයක් බවට පත් කරන්න සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම මා විසින් පහදෙන් දරුවා. මොකද මේ දිස්ත්‍රික්කය තුළ රෝගිය මර්ධනය කිරීමේ වගකීම තනිකර සෞඛ්‍ය අංශයට ගැනීමට පුළුවන් කමක් නැහැ. මේක සමස්ත රාජ්‍යයේම එකතු වෙන තමයි මේ රෝගය මර්ධනය කරන්නට කටයුතු කරන්න වෙන්නේ. මෝල්ට් බාර්ලි යහගුණේ හා කිරිසාරය තුළ වැදගත් පෝෂක පදාර්ථ 23කින් සමන්විතයි.